ടി20 ലോക്കസിലാൻ തരംഗാവലിയെ പലവിനുവേണ്ടി സാർത്ഥകം കണ്ടായം വ്യക്തമായി ഇംഗ്ലണ്ട് കണ്ടായം മെവിദ് ടി20 ശ്രേണികത്ത് കരിമ്പോൾ അങ്കയ്ക്കേ ഇന്ന് ഇംഗ്ലണ്ട് കണ്ടായം പരാജയത്തെ പത്കരാൻ അമാറു കണ്ടായമക് വിധിയെടുത്തമായി പസുകിയ കാലി ദക്കേ ഇംഗ്ലണ്ട് കണ്ടായം ലോക്കസിലാൻ തരംഗാവലിയെ മുഹുണുദുന്ന തരംഗവലിയും പരാജയത്തെ പത്വന്നേ ദക്ഷിണ ആഫ്രിക്ക കണ്ടായമക്ക് തരംഗയെ വിതരായി ഏ വിധിയെ പരാജയത്തെ പത്തുനാത് ഏ കാണ്ടേ അങ്കയ്ക്കേ കണ്ടായം വിധിയെട്ട് സുപിരി ഹത്രട്ട യാന്ന് ഇംഗ്ലണ്ട് കണ്ടായം സമത്വനുവാ ഏ കാണ്ടേ ഓസ്ട്രേലിയ കണ്ടായം ഹമുവേ വിതരക് പരാജയത്തെ പത്തുനു ദക്ഷിണ ആഫ്രിക്ക കണ്ടായം സുപിരി ഹത്രട്ട യാന്നേ නැතුව කෙලින්ම ගෙදර යනවා ඒ කාණ්ඩේ සුපිරි හතරට යන කණ්ඩායම් දෙක තීරණය වෙන තීරණාත්මක එංගලන්ත දකුණු අප්‍රිකා තරගයේ එංගලන්තයේ පරාජය වෙන්නේ ලකුණු 10කින් මේ පරාජයෙන් පස්සේ එංගලන්ත නායකයා පුරු කතාවක් කියනවා ඔහු කියන්නේ පළවෙනි වටේදී ප්‍රබලම අභියෝගය බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාව කියලා ඇත්තටම ගොඩක් සතුටුයි අපේ කාණ්ඩේ අංක 1 විදිහට ඉස්සරහට යන්න ලැබුණු එක මේ තනතිලි කාසිය වාසිය මේ හැමදේම තරඟවල තීරණයට ගොඩක්ම බලපෑම් කළා මම හිතන්නේ පළවෙනි වටේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක මුලින් පන්දුවට පහර දීලා ලබාගත් ග්‍රහණය තමයි ගොඩක් වටින්නේ. ඒ තරගයේ අපිට ලොකු අභියෝගයක් එල්ල වුණා. ඇත්තට මේක ගොඩක් අමාරුවෙන් දිනපු තරගයක්. දකුණු අප්‍රිකා කණ්ඩායමක තරගයේ පරාද වෙන්න රෝයිගේ ආබාධය ලොකු හේතුවක් වුණා. මොකද ලකුණු හඹා යද්දී එයා අපිට ගොඩක් වැදගත්. එයා ආබාධයක් වෙලා පිටින් එළියට ගියාම ඒක අපිට ලොකු පාඩුවක් වුණා. අපි තරගාවලියට එන්නත් අපේ ප්‍රධාන ක්‍රීඩකයෝ කිහිපයක් නැතුව ආචර් ස්ටොක් කරන් වගේ ප්‍රධානතම ක්‍රීඩකයෝ අපිත් එක්ක නැහැ. කොහොම වුණත් අපි පසුගිය කාලේ අපේ කණ්ඩායම ගොඩනගපු විදිහ නිසා අපිට එක ක්‍රීඩකයෙක් නැති වෙද්දී තව කෙනෙක් එතෙන්ට දාන්න ඉන්නවා. ওই විදිහට තමයි එංගලන්තයේ ක්‍රිකට් වෙනම පාරකට ගත්ත මෝගන් දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවී තිබුණු තරගයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මෝගන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ශ්‍රී ලංකාව එක්ක තරගයෙන් පස්සෙත් ඉහළින් කතා කරලා තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සීග්‍රෙන් දියුණු වෙන සටන්කාමී කණ්ඩායමක් බවට පත් වෙලා කියලා තමයි මෝගන් එතෙන්දී කියලා තිබුණේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.